පසුගිය දිනක හිපේ පුරා පැවති අයහපත් කාලගුණෙන් පුද්ගලින් 209,006 දෙනෙකු බලපෑමට ලක්ව සිටනවා. ඔවුන් පවුල් 63,413කට අයත් පුද්ගලින් පවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසන්නේ. නිවාස 5,587ක් හානියට ලක්ව තිබෙනවා. පූර්ණ ලෙස හානියට පත් වූ නිවාස සංඛ්‍යාව 56ක්. නිවාස 5,531ක් අර්ධ හානියට පත්ව තිබෙනවා. ධාරානි පහත වර්ෂාව හේතුවෙන් ප්‍රාදේශීලිකම් කොට්ටාස විදිහට 113ක් සහ දිස්ත්‍රික්ක 13ක ජනතාව පීඩාවට පත්වීම අපිට වාර්තා වුණා. පුද්ගලින් වශයෙන් ගත්තාම 239,000කට වැඩි පිරිසක් වෙනවා. පුද්ගල මරණ 24ක්. ගම් අතුරු ඇති ස්ථාන නැරඹීමට යෑමෙන් තවදුරටත් වළකින්න එක ඉතාමත් වැදගත්. අනාරක්ෂිත ප්‍රදේශවල සහ එම ගම් අතුරේ දිය නෑමෙන් වළකින්න කියලා අපි සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් සහන වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. විශේෂම ගරු අමාත්‍යතුමාගේ උපදෙස් පරිදිත් පිසුවා ආහාර සඳහාත් එකම වියලි ආහාර විනිවිද ලබා දෙන මූල්‍යමය ප්‍රතිපාදනයන් සහ දෛනික මුදල 133කින් වැඩි කිරීමට පියවර ගත්ත ඉතාමත්ම සහනදායි දෙයක් ජනතාවට. මීටත් අමතරව 117 දුරකථන අංකය තියෙනවා. ඒ හා සම්බන්ධ විය හැකි වෙනවා. ගංවතුර තත්වය බැසේ අමත් සමග ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා පිළිබඳ නිරීක්ෂණයට ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගර රත්නායක මහතා එක් වුණා. කොළොන්නාව ප්‍රදේශයේ කළ මෙම සංචාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සිද්දොලවත්ත මහතාද එක්ව සිටියා. කොළොන්නාව ජනතාව වෙනුවෙන් තායිපාණ්ඩ වෛද්‍ය කඳුරක් පැවති අතර සාගර රත්නායක මහතා එම අවස්ථාවටද එක් වුණා. හානි වෙච්ච කියන්නේ වතුර ගෙදරක් ඇතුළට ගලපු අඟලක් හෝ වේවා නිවාසවලට අපි රුපියල් 10,000ක මුදලක් ලබලා දෙන්න ඒ අවශ්‍ය පිරිසිදු කිරීම කටයුතු ආදිය කරගන්න ඉක්මනටම. ඒ අතරතුර අපිට විශාල වැඩපිළිවෙලක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. වසංගත රෝග පැතිරීම වළක්ව ගන්න, මියුන, ඒ වගේම ඩෙංගු රෝගය පිළිබඳ අවධානමක්කටත් අපි මූණ දෙනවා. ඉතින් මේවාට මූණ දෙන්න අවශ්‍ය වැඩපිළිවෙල තමයි දැන් ක්‍රියාත්මක කරමින් යන්නේ. වෛද්‍ය සායන වගේ වැඩසටහන් දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. විදේශ වෛද්‍යවරු කණ්ඩායමක් ස්වේච්ඡාවෙන් ඇවිල්ලා මේ වෛද්‍ය සායන පවත්වන්නේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා තවත් වෛද්‍ය සායන ගණනාවක් මේ ප්‍රදේශවල MOH කාර්යාල හරහා සංවිධානය වෙමින් පවතිනවා. අඩුපාඩු තියෙනවා නම් ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය කණ්ඩායම් යොදවලා තවත් වෛද්‍ය සායන කරන්න ජනතාවට ඒ සහාය සලස්සන්න කටයුතු කරනවා. අවසානයේ 2019 ගහපු චක්‍ර ලේඛය අනුව ගං වතුරට ලක්ුණා නම් යමක් හම්බ වෙන්නේ නැහැ. නමුත් එන්න ඕනේ කඳවුරකට. නමුත් අපි ඒක නැති කළ ගං වතුර ප්‍රදේශයක නම් ඉන්නේ ඒ අයට ඒ ගං වතුර බැස ගිහිල්ලා නැවත නිවාසවලට ගිහිල්ලා වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන් වෙනකන් රාජ්‍ය හරහා ඒ ආහාර පාන දෙන්න හෝ අවශ්‍ය වියලි ද්‍රව්‍ය දෙන්න අවශ්‍ය මුදල් දෙන් කරා. මේ අතර ගං වතුරෙන් යට වූ රත්නපුර නගරයේ පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් අද දවස පුරා පැවැත්වුණා. ඒ රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ අඟුරුවාතුට උඩුවර පාතකඩාදී ප්‍රදේශ තවමත් ජලයෙන් යට වී තිබෙනවා. ප්‍රදේශවාසීන් රසක් තවමත් උඩුවර ප්‍රජාශාලාවේ රඳවා සිටිනවා. කළුගඟේ ජලමට්ටම පිටාර මට්ටමේ පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. කොළඹ මහනුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් හෙට පෙරවරු 10 සිට රාත්‍රී 7 දක්වා වසා තැබෙනවා. මාර්ගයේ දෙපස ඇති අනාරක්ෂිත ගස් සහ ගල් ඉවත් කිරීම සඳහා එම පියවර ගන්නා බවයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන් ජයසිංහ මහතා පැවසුවේ. ගිය මාසේ 23 වෙනිදා නුවර කොළඹ මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ 98 වෙනි කිලෝමීටරයේ ආසන්නයේ ගස් කඩාවැටීමක් සිදු වුණා. අපි මේ ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් වාර්තාවක් ලබා ගත්තා. එම වාර්තාවට අනුව ඒගොල්ලෝ නිර්දේශ කළා තියෙනවා ඒ ආසිතව තියෙන ගස්වල අතුඉවත් කරන්න, ඒ වගේම ගහ කඩාවැටුණු ප්‍රදේශයේ තියෙන ගල් 3ක් ආරක්ෂිතව අයින් කරන්න කියලා. ඒ අනුව අපි හෙට දිනේදී 9:30 පසුව දවස හස්තා විසින් එම ප්‍රදේශයේ පවතින ගස්වල අතු ඉවත් කිරීමේ කටයුතු වල නිරත වෙනවා. මූලිකවම 9:30 පසුව පැය කීපයක් පාරේ එක තීරුවක් වසා දැමීමට කටයුතු කරනවා අදාළ උපකරණ ස්ථාපනය කිරීම සඳහා. හවස 6 පමණ පස්සේ ගල කැඩීමේ කටයුතු සිද්ධ වෙනවා. මෙම ගල කැඩීමේ කටයුතු අපි සිද්ධ කරන්නේ කෙමිකල් බ්ලාස්ටින් කියන ක්‍රමවේදය යටතේ. ඒ රසායනික ද්‍රව්‍ය තැන්පත් කරලා පැය 3-4කින් පමණ ගල කැඩී යයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. මූලිකවම එම ගල කැඩියන අවස්ථාවේදී පාලනයකින් තොරව ගල් කැට මාර්ගයට වැඩීමට ඉඩකඩ තියෙන නිසා සවස 6න් පසුව පැය කීපයක් සම්පූර්ණයෙන්ම මාර්ගයේ වසා දැමීමට කටයුතු කරනවා. අපි මාර්ගයේ වසා දැමීමට කටයුතු කරන්නේ එක පැත්තකින් මාවනැල්ල නගරයෙන් නුවර පැත්තෙන් එනකොට කඩු ගන්නවා පොලිසිය ආසන්නේ. එනිසා අපි නුවර කොළඹ මාර්ගයේ භාවිතා කරන රියදුරන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා හැකි තරම් දුරට මේ මාර්ගයේ වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන්න කියලා. මේ අතර අද දිනේද බස්නාහිර දකුණු ඇතුළු ප්‍රදේශ රසකට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලකුරු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අදවසේ දිනේ බස්නාහිර සබරගමුස දකුණු පළාත්වලත් ඒ වගේම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටිනිට වැසියෝ ගිගුරුන් සහිත වැසි වර්ධනය වෙනවා. ඒ වගේම උතුරු පළාතේ, උතුරු මැද පළාතේ සහ වයඹ පළාතේ වැසි වාර කීපයක් ඇතිවීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ඌව පළාතේ, නැගිනට පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී රාත්‍රී කාලයේදී වැසියෝ ගිගුරුන් සහිත වැසි වර්ධනය වේවි. දිවයින නිරිතික ප්‍රදේශවල දිරි දිනවලදී වැසි සත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් තියෙනවා. උතුරු පළාතේත් ඒ වගේම උතුරු මැද පළාතේ, වයඹ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටිනිට ආවන පැරිගණ 30 සිට පැරිගණ 40 පමණ දක්වාන තරමක තත්සුලන් ඇතිවේවි. කංකසතරේ සිට උත්තරම කොළඹ ගාල්ලාරා හම්බන්තොට දක්වාන මුහුද ප්‍රදේශවල තැනින් තැන වැසියෝ ගිවුරුන් සහිත වැසි ඇතිවෙනවා. ඒ වගේම කංකසතරේ සිට උත්තරම දක්වාත්, ඒ වගේම හම්බන්තොට සිට පොතිරිල් දක්වාත් වන මුහුද ප්‍රදේශවල සුළඟේ වේගයේ විටිනිට පැරිගණ 50 සිට පැරිගණ 60 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. මේ නිසා මේ මුහුද ප්‍රදේශ භාවිතා කරන ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටින කැමැතියි.